අයිබොන් යාලු හැමෝම් පිළිගන්නවා මගේ YouTube channel එකට සාදරයෙන්. අද ඔයගොල්ලන්ට මම අරගෙන ඉන්නේ Honeywell Ever Protective Air Cool එක. විශේෂයෙන්ම මේ දවස්වල තිබෙන අධික රස්නෙට ඉතා හොඳ පිළිමයක් ලෙස මේක යොදා ගන්න පුළුවන් CL20AE කියන model එක. මේක room cooling air cool එකක්. විශේෂයෙන්ම අපිට air condition එකක් ගන්න මිලදී ගන්න අපහසුතාවයක් තියෙනවා. සාමාන්‍ය රුපියල් 25000ක වගේ මිලකට මේක මිලදී ගන්න පුළුවන් room cooling air condition air cool එකක් කිව්වොත් නිතර නිවැරදි. විශේෂයෙන්ම කියන්න ඕනේ 20 ලීටර් වෝටර් කැපැසිටි එකකින් මේක සමන්විතයි. ඒ වගේම කියන්න ඕනේ ඩිජිටල් කන්ට්‍රෝල් පැනල් එකක්, අයිස් කම්පාර්ට්මන්ට් එකක් මේක තියෙනවා. අපිට අයිස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔගොල්ලෝ අපි වීඩියෝ එකේ ඉදිරියට ගිහිල්ලා බලමු කොහොමද මේක පවර්ෆුල් එයා ෆ්ලෝ එකක් තියෙනවා, ලෝ පවර් කන්සම්ප්ෂන් එකක්, ඒ කියන්නේ අඩු කරන්ට් එකක් තමයි යන්නේ. අපිට මෙතන අපි දිස් වෙනවා 20 CLAE කියන මොඩල් එක. අපි තවත් ඉස්සරහට වීඩියෝ එක ගිහිල්ලා බලමු අපිට වැදගත් වෙන කරුණු මොනවද තියෙන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා මේ එයා කූල් එකේ කූලින් සිස්ටම් එක වෙන විදිය කොහොමද වෙන්නේ. මෙතන වම් එයා කියන එකේ රස්නේ වායුව හනිකොම් කූලින් කියන මීඩියා, ඒ කියන්නේ ඒ net එක හරහා පාස් වෙලා වතුරත් එක්ක එකතු වෙලා කූල් එයා එකක් තමයි එළියට යන්නේ. ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරලා තියෙන ඒක ඒ කාර්යය සිද්ධ වෙන විදිය මෙතන ඔයගොල්ලන්ට පෙන්වන්නේ. කන්ට්‍රෝල් පැනල් එක, මේක ටච් සිස්ටම් කන්ට්‍රෝල් පැනල් එකක්, ඩිජිටල් කන්ට්‍රෝල් පැනල් එකක්. ඒක හරි ලේසි ක්‍රියාත්මක කරන්න ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා ඉදිරියට කියලා දෙන්නම් කොහොමද ඒක අපි පාවිච්චි කරන්නේ, කොයි ආකාරයටද යන්න බග. මේකට විශේෂයෙන්ම කියන්න ඕනේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් සමන්විතයි. ඔයගොල්ලන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කිසි පැකිලීමකින් තොරව. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දවස්වල තියෙන අධික රස්නයත් එක්ක අපිට ගෙදර AC එකක් නැත්තම් ඇත්තටම මෙතන තියෙනවා අපිට ඒකේ තියෙන full function remote control එකක් තියෙන්නේ. 4-speed digital control panel යනාදී වශයෙන් විස්තර සඳහන් කරලා තියෙනවා. මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් නිෂ්පාදිත රට, ඒ වගේම මේ අනිකුත් තොරතුරු ඕගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. දැන් ඔය පෙන්වන්නේ digital control panel එක. high medium low sleep mode, ඒ වගේම අනිකුත් power button එක මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට මම මේ පියන හැරලා පෙන්නන්නම් power, කියන්නේ අයිස් කම්පාර්ට්මන්ට් එක. ඒ වගේම මෙතන pump එක අපිට කරකවන්න පුළුවන්, water වලට සහ ice වලට දෙක වෙන වෙනම අපිට කරකවලා වෙන් කරගන්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ice පුරවන්න පුළුවන්, ice වතුර දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ice පාවිච්චි කරත් ඔයගොල්ලන්ට ලැබෙන cool එක ඉතා ඉහළයි. හොඳ cooling එකක් ලබා ගන්න පුළුවන් ice නැත්නම් අපිට වතුර පාවිච්චි කරලා. ඒ වගේම මේ cooling එකම ලබා ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ digital control panel එක. ඕගොල්ලන්ට එයා එක එන පැත්තේ net එක තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ එයා එක පිට වෙන්නේ, cooling එයා එක පිට වෙන්නේ මෙතනින්. ඕගොල්ලන්ට පේනවා Honeywell කියන brand name එකේ සුදු පාට කවාකාර කවයක්. ඒකෙන් තමයි අපිට water level එක පෙන්වන්නේ. මෙතන දකුණු පැත්තේ තියෙනවා අපිට low, maximum, high, low කියලා දෙකක්. ඕගොල්ලන්ට අනිවාර්යෙන් කියන්න ඕනේ මේකේ low capacity එක වතුර තියෙද්දි මේක ක්‍රියාත්මක කරන්න එපා. මේක හානි වෙන්න ඉඩ තිබෙනවා. ඒක නිසා ඉතා පහසුවෙන් එහා මෙහා ගන්න ගෙනියන්න පුළුවන් රෝද හතරකින් සමන්විතයි. ඔයගොල්ලන්ට දැම්මම් මේ පැත්තේ පෙන්වන්න යන්නේ. මෙතන පහල ඔයගොල්ලන්ට හොඳ හැන්ඩල් දෙකක් තියෙනවා. එහා මෙහා උස්සල පාවිච්චි ගෙනියන්නත් පුළුවන්. මෙතන මේ අපි ක්ලිප් එක ප්‍රෙස් කරාම අපිට මේක පියන විවෘත කරාම මේ කම්පාර්ට්මන්ට් එක තියෙන්නේ අපිට වතුර පුරවන්න. ලීටර් 20ක් වෙනකම් මේකට වතුර පුරවන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ දකුණු පැත්තේ පේන්නේ අර හනිකොම් කූලින් මීඩියා යුනිට් එක. ඒ කියන්නේ ඒක හරහා වායුව ඇවිල්ලා තමයි හොඳ එයා එක පෙරිලයින එයා එක තමයි වතුර හරහා ගිහිල්ලා අපිට කූලින් එක ලැබෙන්නේ. ඔයගොල්ලන්ට මේකට ලීටර් 20ක යන ප්‍රමාණයක, සාමාන්‍යයෙන් මේක ලීටර් 15 වෙනවා, 10 වෙනවා, 25 වෙනවා. මම මේ දැන් ඔයගොල්ලන්ට පෙන්වන එක ඇවිල්ලා ලීටර් 20. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන මේ රතු පාටින් තියෙන වෝනින් එකක්, වෝටර් ෆිලින් ඩෝ එකක ඩූ නොට් ෆිල් විත් ඩර්ටි. ඒ කියන්නේ නරක වතුර අපි දාන්න බෑ, නරක කියන්නේ හොඳ නැති වතුර දාන්න බෑ. වෝටර් ඔෆ් සෝල් වෝටර්, ඒ කියන්නේ ලුණු මිශ්‍රිත ජලය පාවිච්චි කරන්න එපා, ඔබගේ යන්ත්‍රයට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වෝනින් එක ගැන ඔයගොල්ලා ටිකක් අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ඒක වැදගත් වෙයි ඔබගේ මේ තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට එයා එක යන විදිය ඒ net එක. මේ මෙතන උඩ තියෙන්නේත් වෝනින් එකක්. විශේෂයෙන්ම වතුර අඩුවෙන් වෝටර් ලෙවල් එක අඩුවෙන් පාවිච්චි කරන්න එපා. යුනිට් එකට හානි වෙන්න පුළුවන්. විතවුට් වෝටර් පාවිච්චි කරන්න පුළුවන් එපා. ඒකේ අයිස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහේ වෝනින් එකක් තමයි තියෙන්නේ. පම්ප් එක ෆේල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පම්ප් එකට හානි වෙන්න පුළුවන් වෙන වැදගත් කරුණ තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ.
විශේෂම මෙතන මේ පෙන්න්නේ ඔගොලට මමාර කලින් පෙන්ුවේ විදිහේ ඒ නෙට් එක සහ ඒ ටික මෙතට කළු පාටින් නෝටිස් කරලා තියෙනවා. ඒ නෝටිස් එකත් කියවන්න මේක් ෂුවර් ද ෆිල්ටර් ද ක්ලීන් බිලෝ යූසින්. ඒ කියන්නේ අපි මේ ෆිල්ටර් එක ක්ලීන් කරලා පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ කියන්නේ පුව වෝටර් ඉන් ද එයා ඒ කියන්නේ වතුර අඩුවෙන් අපි පාවිච්චි කරන්න එපා. ඒක වැදගත් වෙනවා. මෙතන අපිට ඕගොල්ලන්ට පහළ මෙතන පෙන්නනවා මේකේ බ්‍රෑන්ඩ් කියන්නේ සීරියල් නේම් එක වොට්ස් ගන්න ඒ වගේ වැදගත් වෙන කරුණු ටික මෙතන පැහැදිලි කරලා තියෙනවා. යට තියෙන සීරියල් නම්බර් එක විශේෂම කියන්න ඕනේ මේ වගේ වීඩියෝස් මගේ වීඩියෝස් බලන්න බලන්න සබ්ස්ක්‍රයිබ් කරන channel එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ බලන අයට ෂෙයා කරන්න බෙල් icon එකත් ක්ලික් කරන්න. බෙල් icon එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් කරපු සැනින් ඔයගොල්ලන්ට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මෙතන පෙන්වන්නේ මේ square pin adapter එකක් ඔයගොල්ලන්ට fuse එකකින් සමන්විතයි. බලන්න මම මේ අත වටේටම දාලා කරකවන්නේ හරි පහසුවෙන් මේක එහා මෙහා කරගන්න පුළුවන්. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් කරදරයක් නැහැ. ඉතා ඒක වැදගත් තමන්ගේ කාමරේට සාලේට එහෙට මෙහෙට අපිට ගෙනියන්න පුළුවන්. මෙතන තියෙනවා ඒත් ඕගොල්ලන්ට චූස් කරන විදිය මේකේ වැදගත් වෙන කරුණු ටිකක් තමයි මේ ටැග් එකේ සඳහන් කරලා තියෙන්නේ. ඒක බ්‍රෑන්ඩ් නිව් ගණිද්දී මේක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. විශේෂම කියනවා දැනට රුපියල් 25000ක වගේ විදකට මිලදී ගන්න පුළුවන්. ලංකාවේ සෑම සන්නාම හොඳ සන්නාම තියෙන ආයතනවල අපිට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියනවනම් අවුරුද්දක වගකීමක් එක්ක මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට মালටි ෆන්ක්ෂන් රිමෝට් එක. මම මේ රිමෝට් එක ලස්සන රැක් එකක දාලා තියෙන්නේ. ඕන් ඔෆ් ස්ලීප් මූඩ් ඒ වගේම ස්පීඩ් මේකේ කැටලොග් එක තියෙනවා. මම වැඩි විස්තර ඔයගොල්ලන්ට කැටලොග් එක බලුවම හොයා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අත්‍යවශ්‍යම තොරතුරු ටික තමයි මම මෙතනින් පෙන්නන්නේ. මේ දවස්වල ඉතා වැදගත් තේ ඇත්තරම මේ තියෙන තිබෙන කාලගුණෙත් එක්ක මේක ඉතා වැදගත් වෙනවා අපේ මේ ශරීර සෞඛ්‍යයට සහ අපේ අපිට මේ තියෙන රස්නේ මග හරවා ගන්න. මම හිතනවා මම මේ කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති වීඩියෝ එකෙන් යමක් ඔයගොල්ලා ලබා ගන්න ඇති. එහෙමනම් මම ගිහිල්ලා එන්න ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි කියලා